අපමහා බුද්ධත්වයට පත් වූ දින දසදහසක් සක්වල ගස්වැල් මලින් පිපුණු ආකාරයක් ඒ වගේම නරකාදී අපාය ගිනිදීලා ගියා කියන එක ඒ වගේම අන්ධ කන්නු හොරු ආදී දේ සුවපත් වෙන අවස්ථාවක් දෙන මේ අපේ අසුරක් ඔතන විග්‍රහ කරන හදා වෙනවා එතකොට නරකාදී වල ගිනිදීලා ගියා මේ වගේ දේවල් ඒ මේක එහෙම නිවුණු ගේ නැවත දැනුන්නේ ඇයි කියලා ඒකත් ප්‍රශ්නයක් අහනවා එහෙම නේ මොකද කියන්නේ දැන් අපි දකින්න ඕන දේවල් තියෙනවා දැන් අදින්ද මොකක් විහිම දෙයක් දැන් බොහොම තරහින් ඉන්න මිනිස්සේ සාන්ත වර්ණ හාවුදුනේ දැක්කොත් සාමාන්‍ය හැ ගමදීනේ බෞද්ධයෙක් හැ දැක්කොත් ඒ දක්ෂින දර්ශන මොකද කියන්නේ ඊට සාන්ත වෙනවා හිතේ දිනුනා නම් යම් කිසි රාග දින්නා ද්වේෂ දින්නා දැයිදවි ඒ විලාසෙ නිහිර යනවා දැන් මේ බණහන විලාසෙත් එහෙම රාග කිරි ද්වේෂ කිරි නිමිනවා හිත සාන්ත දැන් අපි අහන දැන් මේගොල්ලෝ මෙතනින් ගියාට පස්සේ ඇයි ආයි ඇවිල්ලා ඔය සාන්තේ හැමෝ තියනවා මෙලෙහිදී නිකන් තමයි කට්ටියත් එක්ක දැන ගමන් මේ බණක් කිව්වා නම් ඉතින් කතා කරගෙන යනකොට පස්සේ කියනවනම් තියෙන්නේ හැබැයි ඔතින් ගියාට පස්සේ පස්සේ කියනවනම් එයා ආයෙත් තමයි යන්න එන පාත් යනවා කියන මැට් නැග බස් එකේ දැන් තනි තනි වුණා ඉඳ ගන්න බලනවා ඒක ඉතින් බලනවා ගෙදරින් බලකොම හැකිලි නැග කොහොමද දැන් මොකද ඒ විරිතුව වගේ නේද දැන් તો එන්න ටිකක් මාවට ඇවිල්ලා අවසර ගන්න හදයි මේක දැන් බලයින මට ගහන්න මරි වරදා කරලා ඇවිල්ලා කොහොමයි කොපරේ වයි ලැජ්ජා වෙන බස් එකේදී මට ගහන්න ඇවිල්ලා හදයි ඕවා එකක් එහෙම මතු වෙලා දැන් මොකද වෙන්නේ අර සාන්තිය මොකද වෙන්නේ ඉතින් අපි හැමෝම තියෙන ඉස්සෙල්ලා තිබිච්ච සාන්තිය පස්සේ නැතිුනේ මොකද ඒක කාරවලු මරි වරදා කියන තියෙනවා එනම් මේ වරහරි තිබිච්ච ඒක වන්ද ඒ අරමුණ එන වෙලාවේදී අරමුණ යම්සේද මේකේ බලයේ වැඩි නම් ඒ බලය එතන ක්‍රියාත්මක වෙනවා ඒ මොහොතකදී විදේ හස්තේ දැන් අපි ඔය විදේ හස්තය බලමු මෙන්න මෙහෙම දෙයක් යම් දෙනක ලැබුණා හටගත්තු ශරීරෙක විහාල ගින්නක් වඩ පත් වෙනා විචිතය බල පිටාවේ හැදෙන ඒකේ ගෝචර වෙන්නේ ධර්ම වතු යක් වටේ තිබුණා නම් පළමු පෑය ගන්න ඇතුළත නැත්නම් දවසක් ඇතුළත විහාල ගින්නක් දකින්න පුළුවන් හැබැයි ඒකෙදි අහු වෙලා ගෝචර වෙච්ච හැටි දෙවිලා ඉන්නාට පස්සේ දැන් බලගුණා මායිතරය අරවල මහින්නක් ඇති වෙන්න බෑ විසක් ඇති වෙන්න බෑ ඈතට එහෙම නිදි රස්නයක් යන්නේ හේතුත් නෑ මොකද මහින්නට ගෝචර වෙන්න තිබිට සියල්ලම ඒකේ ගෝචරේන අවස්ථාවේ දැන් මොන සත්‍යයෙන් ඇති වුණා නිසා දැන් ඕක ඊට පස්සේ පවතිනකොට දකින්න නැහැ ඒකේ අවශ්‍ය හින්දේ ඉවරයි ඊට පස්සේ ආයත ලැබෙන්නේ සාමාන්‍යයි දැන් මෙහෙම හිතමු අපේ වැදගත් දෙනේ කමුද්දේ හොරේ යරි කමලක් දිනා හතර දිනා කමන්නේ ඇයිද බොහොම ප්‍රියමනාප කෙනෙක් අහවල් රාති ගමට එනවා කියලා ආරංචි වුණා ගමේ ඉන්න වරුත්තේක ඉඳි විදිහ වන්න ඔක්කොම අර ඒක ප්‍රියමනාප කටි ඔක්කොම බලාපොරොත්තු වෙන දැන් ඒ කියන ඒ ප්ලේන් එකකින් ඇවිදින් බහලා එනවා දැක්ක ගම මොකද ඉන්නේ හිතවල විහාර මොකද ඒනම් දැකුවත් එහෙම ඔයෝ ගැකමයි කියන්නේ මෙලි ඉතින් පැතේන ඒ කොහෙන් කියන්නේ නැහැ ඒක වාරවල අවුත් වෙලා ගියා ඒ දැක්ක මොකද දැන් දැන් නැතු කියන්නේ දැන් මෙහෙම කියන අපි මේ පොන්ටි වේලෙ හොද වෙන එක අපේ ඉන්නේ සාමාන්‍ය සාමාන්‍ය වැඩිනේ හොද වෙනවා බල හිත ප්‍රහාදයක් වේගෙන් නැගියා හැබැයි මේ මනුස්සයා තාම මාධිකර පස්සේ දැන් ගමේ ඉන්නවා දැන් ඉතල ඇවිදලා ඉන්නවා ආයතයක් හම්බ වෙනවා අර ප්‍රහාද එහෙමම තියෙනවා ආයතයක් කරනවා අර පළවෙනි දවසේ දැක්කම ප්‍රහාද එනවා ඒ ඩායක හරියට කාලයෙන් දැකගෙන තියෙනවා දැකපොවස්සා දැන් යලි යලි ලකින පණ ගන්නවා මේ හැම මොහොතකම මේ අර අන්තිම ආව ප්‍රහාදෙ මතිනවා නෑ පිටරහදි තියෙනවා හැබැයි අරවල මහා උද්දාම් ප්‍රහාදයක් එන්නේ නෑ ඒ උද්දාම් ප්‍රහාදය ආයේ කාලයකට පස්සේ දැක්ක නිසා මෙන්න මේ ලෝකෙද බුදු වෙලේ කාලයකට පස්සේ පහල වෙනකොට මේ ආරම්භක දැකීමෙන් අකනිදා බබලට යනකන් දිව්‍ය බ්‍රහ්මයේ චිත්ත ප්‍රහාදය ලැබෙනවා ඒ චිත්ත ප්‍රහාදය හැමතැනම මහා වේගයෙන් පැතිර යනවා නීලාදී වුණා ඒ දිව්‍ය බ්‍රහ්මාදීන්ගෙන් ලැබෙනා චිත්ත යහපතට හේතු වෙන චිත්ත ප්‍රහාදී නැගෙන කිරණ මේ විත්තේ වරාගින හැමතැනම පැතිර යනවා මේ අවස්ථාව දසදහසක් සක්වලින් මේ දිව්‍ය බ්‍රහ්මයේ චිත්ත ප්‍රහාදී හේතු වෙන දා දසදහසක් සක්වල ඉන්න දිව්‍ය බ්‍රහ්මාදී කොට්ටාර බලා ඉන්න කවද බුදු කෙනෙක් දකින්න බුදුනාගේ දැනගත්ත මොහොතේ
මේ ලෝකේ බෝසත්ණන් වහන්සේ පහළ වුණා කියලා දැනගත්ත මොහොතේ අභිනිෂ්ක්‍රමණය කළා කියලා දැනගත්ත මොහොතේ මේ වගේ මොහොතවලදී අර ප්‍රසාදී විශේෂයෙන් සතරදාසක් සක්වලා ඉන්නේ කියලා මේ රාජ විශේෂ මහා කාන්ත කිරණ අර කාන්ත චිත්ත කිරණ විහිදෙන හැමදේම මෙන්න මේ රාජ පරිසරයේ විතර වෙනසක් කරනවා යම්කි ලාභාල කර්ම ශක්තියකින් ලෙඩක් රෝගයක් හද වෙනවා කර්මජ රෝගයක් හද අර මහා කාන්තයේ විදින ශක්තියකදී අර බලවේගය බලවහරි යටපත් කරනවා යටපත් කරන මොකද වෙන්නේ ඒ වෙහි පිටින් අඳවීම කොරවීම දිහිදිනීම ගන්න වෙලා තිබිච්ච අපම මෙලියලා නිකොයි අර උදේ බෝසතාණන් වහන්සේ පහළ වෙච්ච එකේදී උන්වහන්සේගේ මතක තහිය නෙමෙයි ඔය බලාපොරොත්තු වෙන දස දහසක් සක්වල දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ පිට ප්‍රහාදී ඔබ සම්බන්ධ වෙනවා. ඉතින් එක එක මොහොතක දස දහසක් අක්කලා ඉන්න දිව්‍ය බ්‍රහ්මයන්ගේ චිත්ත ප්‍රහාදය ලෝකෙ පහළ වෙනවා කියන්නේ. අති දුර්ලභ කාරණයක්. මේක සිද්ධ වෙන්න නම් විශේෂයෙන් ඇති වෙන්න ඕනේ. ලෝත්‍රා බුදුරන් වහන්සේ නමගේ පහළ වීම. ඊට වඩා කුමී සුරූපණ සාකාරිය තියෙනවා. චක්‍රවර්ති කලකෙණිගේ පහළ වීම. මෙන්න මේ කාරණා දෙකට ඔය කියන ආ විශේෂ දිව්‍ය බ්‍රහ්මයන්ගේ ප්‍රහාදය ලැබෙනවා. අති දුර්ලභ කාරණා දෙකක්. සක්විති රජෙක නිසා සක්විති රාජපාලනයක් ලෝකයක පහළ වෙනවා නම් ලෞකික වශයෙන් දකින්න අති දුර්ලභයි. ලෝකා බුදුමයන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණා නම් ලෝකෝත්තර වශයෙන් දකින්න අතිම දුර්ලභයි. පරම දුර්ලභයි. මෙහෙම අවස්ථාවක් අති කලාතුරකින් මතුවෙනකොට ජීවිතයේ දිව්‍ය බ්‍රහ්මයේ දැකේ නැති. ඒ බඳු අවස්ථාවක් අද්දකිනවා. අපේ මුළු ජීවිතේම මෙහෙම සත්‍යයක් දැක්කේ නැහැ. මෙහෙම විශේෂත්වයක් දැක්කේ නැහැ නේද? අනේ සාධිකයන් සාධුකාර දෙන්න ආදී සතුට ප්‍රාදී ඒ චිත්ත ප්‍රහාදයෙන් නැගෙන චිත්ත කිරණ දසදහසක් සක්වල එක පැහැර විහිදෙන පටන් ගන්නවා මේ අවස්ථාවේ කොච්චර සාන්තියක් හිතේ තියෙනවා හැබැයි ඒ චිත්ත ක්‍රියාත්මක වෙන්නේ ටිකටම නෙවෙයි අපි දැකපු අවස්ථාවේ කීය දායක වෙනකන් විතරයි ඊට පස්සේ ප්‍රහාදයේ තියෙනවා අපි ආ ඉතලා කිව්වා වගේ හබේ ඉඳලා එක පාර ආපුහම දැක්ක දවසේ තියෙන චිත්ත ප්‍රහාදි ඊට පස්සේ දකින්න දාන වල චිත්ත ප්‍රහාදි වල දරවගෙන ඉන්නේ ඉතින් ඔයාලා. එදාන පැල දෙක ගාම මිහිල පැල ඉව ගන්නවා. වදා ගන්නවා. ඒ හැවදා බලන බරමන්ත ඉවරයි. ඉවරේ මොනවා කරේ කියලා. නෑ එදායේ පැය ගානක් ඇතුළේ විද්‍ය සිද්ධියක් විතරයි. අnder අපිලක්කය අnderනවා. අපිලක්කය වදා ගන්නවා. අnder හසුතු හසුතුපත් වෙනවා. හැබැයි ධුවානිය කියන වාදිත් බලන්න එහෙම වෙනවා. නෑ ඒක එදායේ කරන්නේ නෑ. ඊට පස්සේ සාමාන්‍ය කතා බහ කරන ධුවාද වෙනවා. ඒක විතරයි වෙන්නේ. අන්න ඒ වගේ ලෝකයා බුදුරේ ඕන බුදුනා කියලා වදින එනකොටම ඒ දැනගන්නකොට ඇති වෙනා වූ ප්‍රසාදේ මහා විහාරේ නැගිලා එනවා. මෙන්න මේ වගේ අවස්ථාවල රාම බෝසතාණන් වහන්සේ පහළුණා ලෝකෙ. අන්න අභිනිෂ්ක්‍රමණය කළා. ඔයාලා කිව්වකින් ඉන අවස්ථාව විහෙද අවස්ථාවල්දී ඇති වෙන මහා විහෙදක්යන් ඇති වෙනවා. මෙන්න මේ අවස්ථාවල්දී ලෝකේ ඇති වෙනා වූ වෙනස තමයි. අර දුබල කර්ම ශක්තියින්ගේ රෝගාදීන මූලික මූලපාරා කිවිච්ච ඇයිද? ඒවා වැඩපවත්වාගෙන සාන්තිය අපි වෙනවා. අර හිත කිරණ ඇතුළේම රෝහස වෙනවා කියන එකමයි වෙන්නේ සිද්ධ වෙන්නේ. ඒ සතුටෙන් ඇති චිත්ත ප්‍රහාලිය ඇති වෙනකොට. ඇදී වාහිර වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිහා දුෘත්‍ය වුණා. හටවැසියා දුෘත්‍ය වුණා ඊට පස්සේ. ඉරහඳ පාව කක්කේ පිට පයින්නවා. විශේෂ පොච්චර වලනවා තියෙනවා. කුලම් පාරවල් විනාශ වෙනවා. විනාශ වෙනකොට දෙව්වරුන්ගේ ඒවෙන් අහක් වෙලා තිබ්බ විමාන අතර අර කුලම් පාරවල් හදනවා. දෙව් විමාන කැරඹෙනවා කැරකෙන්න පටන් ගන්නවා. දෙවියන්ට කෝපයක් නැගෙනවා. දෙවියන් කියලා විශ්ිත වෙලා යනවා. කල්ද වැඩි වයින්න තියනවා එතකොට කියලා. මේ ආකාරයෙන් දුක් මේ ලෝකෙ දුෂ්කර මේ පරිසරයක් ඇතුළේදී හේතු වෙන ක්‍රමයක්. ඒ කියන්නේ මේ එකරා ගිරිටගේ එකරා හතක රාජ්‍ය කියන්නේ මිනිස් ගියාගේ වෙනස් වීමේ ඔච්චර වෙනස අපෙන් නැහැ හරි. දහ දහසක් වල ඉන්න දිව්‍ය බ්‍රහ්මීගේ වෙනස අතන ඔච්චර වෙනසක් නෙවෙයි. අන්න එහෙම දේවල් උත්තර වෙනවා. ඒ නිසා තමයි මේ අවස්ථාවට එහෙම වෙනවා. හැම අවස්ථාවකම දරාහිදීන්නේ. ඒ අවස්ථාවේ ලැබුණා ස්වභාවයෙන්ම මූල ධර්මය නැතිුන්නේ නැහැ ගිනිහට ගන්න. අපාය ගිනිහට ගන්න මූල ධර්මය නැතිුනේ නැහැ. හටගන්නේ අභිභවණ යනවා විදේස සාන්තිය දිහි දිහිල පැටින. ඒ සාන්තිය පැටිනකම් අර මූල ධර්මයේ හටගෙන වතු කළා දෙන්නේක කාවකාලික වැඩපවතිනවා. ඒක ඒ වෙලාවට ලැබුණා. ඒ වෙලාවට ගියාට පස්සේ ආයෙත් ඇති වෙනවා විතරේ. ඒකයි සිද්ධ වෙන්නේ. සදාහටම නිදාගෙන හිටියොත් ඒක නෙදුන්නේ. අපාරිදී සදා දෙනිවන්න ලෝකහත්ය සදාටම අපේ නිදහස් වෙන්න ඕන. එහෙම නැත්නම් අපායේදී සදාරව ගියේ. ඒක ගන්න අපායේදී නිවන්න බැහැ. ඒක ඒක පදයක්.
දැන් ශ්‍රද්ධාදීක අයකු භාවනා වරද්දී දිගින් දිගටම ඥාන වැඩෙන විට ඔහු ප්‍රඥාදීකෙකු නොවන්නේ දෙයි එකයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඔහු ඥානවන්තයෙක් වෙනවා ප්‍රඥාවන්තයෙක් වෙනවා. ප්‍රඥාදීකයයි ප්‍රඥාවන්තයයි දෙන්නේ. ප්‍රඥා මෙහෙම හිතමු. යම්කිසි ළමයෙක් ඉන්නවා ගණිතයේ දක්ෂයි. තව ළමයෙක් ඉන්නවා ගණිතයේ හැබැයි අදක්ෂයි. ගුරුවරයා හොඳ දක්ෂ ගුරුවරයෙක් වුණා නම් ළමයාට පරිසරයක් හොඳට සකස් වෙලා තිබුණා නම් ඒ පරිසරය තුළ ළමයා යම් කිසි ප්‍රමුඛ කරපු ගණිත මාධ්‍යයේ ඒ ටික දක්ෂය කරගන්න පුළුවන්. හැබැයි එයා ගණිතයේ පිළිවන් දැනීම ඇත්තෙක් වුණාට අය ගණිතයේ පිළිවන් උපදින් ලැබුණු සාහිත්‍ය දක්ෂතාවය කියන එක සම කරන්න බැහැ. ඒ දක්ෂතාවය වෙනයි තමයි ඉගෙන ගැනීම යම දැන ගැනීම වෙනයි. ඒවත් යම් කිසි කෙනෙක් ඥානවන්ත වීමට හේතු වෙන මාර්ගය අනුගමනය කරන ඥානවන්ත වීම වෙනයි. ඒකෙන් ප්‍රඥාවන්ත වීම වෙනයි. ප්‍රඥා අධිකයක් වෙන්න බෑ. ප්‍රඥා අධිකයක් කියන්නේ ඉගෙන ගන්න එකක් නෙවෙයි. වැඩු එකක් නෙවෙයි. කියන්නේ සාහිත්‍ය ගති ලක්ෂණය. දැන් සමහර කෙනෙක් ඉන්නවා සියුම් දේවල් කරන්න දක්ෂතාවයක් තියෙනවා. කවුරුත් කියා දෙන්න ඕනේ නැහැ. ඒ වස්තු දිහා ඒ වැඩ දිහා බලපුවාම මේකේ දිද වෙන්නේ මෙන්න මේ කාරණයක් කියලා තේරුම් අරගන්න පුළුවන්. නමුත් ඒ නුවණ නැති සාමාන්‍ය කෙනෙක් ඉගෙන ගෙන විද්‍යාව විදිහ ඉගෙන ගත වශයෙන් තියෙනවා. හැබැයි ඒ જાති හතර බුද්ධියක් නැති කෙනෙක්. එයා ඉගෙන ගත්ත දේ තුනේ. එයාට ඕන නම් විවයි අභිද්‍යයක විද්‍යා කටයුත්ත කරන්න. නැතිවම හයි කරන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි එහෙම දේවල් කරාට අර 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 බුද්ධියගේ දැනීම හා සම කරන්න බැහැ. අර හතර දැනීම ඇති බුද්ධලයාගේ ස්වභාවයද. නිසා ප්‍රඥාදීකය කියන්නේ එකක්. ප්‍රඥා වන්තයා කියන්නේ තව එකක්. ඒක තමයි කියව භාපි ඉතලගේ ලෝකතර බුද්ධත්වයට පත් වෙන කෙනෙක්. වීර්යාදී කෙනෙක් අටාසංඛ්‍ය දොළසාසංඛ්‍ය කල් වාසය අපේ පිළිවුවා. එයා ප්‍රඥාදී කියන්නේ නෑ වීර්යාදී කම. එයා ස්වභාවය ඉතලයි. එකයි වෙනස. දැන් පස්සහාදීක ප්‍රඥාදීක වීර්යාදීක කියන්නේ ඒ එකනම් මානසිකත්වයක හැටි. ඒකේ කරන කටයුතු වලින් ශ්‍රද්ධා වන්ත ප්‍රඥා වන්ත වීර්ය වන්ත වෙන එක. ඒක ඒ දෙකෙන් හැදිරුවොත් නැගිට දෙක. ප්‍රගුණ කරගත්ත දේ තමයි. අර සාජලිය. ශ්‍රද්ධාදීක එකක් ශ්‍රද්ධා වන්ත එකක්. ඊළඟ ප්‍රඥාදීක එකක් ප්‍රඥා වන්ත තව එකක්. වීර්යාදීක එකක් වීර්ය වන්තයන්ට තව එකක්. කාරණා තුනක්